දිස්ත්‍රික්ක කිහිපයක හිටපු පළාත් සභා හා පළාත්පාල නායතනවල නියෝජිතයන් පිරිසක් හා මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායක නාමා රාජපක්ෂ යන මහතුරුන්ද ඊට එක් වුණා. මෙම හමුවෙන් අනතුරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වුවා. අපි ඒක පක්ෂයක් ඇතුළේ වෙනම යනවා, සාකච්ඡා ඔක්කොම කරනවා. අපේක්ෂකෙක් වෙනම දානවද? ඕ අනිවාර්ය. දැනටදී පක්ෂය තීන්දුව කළා තියෙන්නේ ඒක. මගේ පින්තූරය දාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට ඕන දිනන්න තීන්දුව කළා ඉවරයි මේ පක්ෂය. නෝන මම නෙමෙයි පක්ෂය කිව්වොත් ආපහු වෙනස් කරන්න කියලා ඒත් කරනවානේ. ධම්මික පෙරේත මහතා ඉන්නවද? ඉන්නවා. ධම්මික ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන පිරිස ආවා කියලා කිව්වොත් නිවැරදියි. ඒතකොට අපේක්ෂකයාගේ එළි දැක්වීම කවද්ද? ලබන සතියකදී සිදු කරන. අපි කියමුකෝ දැන්ට 7 වෙනිදා විතර. දුරටත් පොදුජන පෙරමුණේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා තියෙනවා. නැහැ, ඉතින් ඕක ඉතා සරලයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට දැනටම අප මුදල් තැන්පත් කරලා තියෙනවා. අපි පොදුජන පෙරමුණේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. අපි මාධ්‍ය සම්දර්ශන වලට නෙවෙයි අපි සූදානම් වෙන්නේ. අපි ජනතාව එක්ක දේශපාලනය කරන්න සූදානම් වෙන්නේ, ප්‍රතිපත්ති එක්ක දේශපාලනය කරන්න සූදානම් වෙන්නේ. ඒ ප්‍රාදේශ සභාවල සභාපතිවරු, උපසභාපතිවරුන්ගේ අදහස් අනුව මම හිතන්නේ මේ සති අන්තයේ ඉඳන් ගම්වලට ගිහිල්ලා අපේ කොට්ටා සංවිධායකවරු, අපේක්ෂකවරු මුණ ගැහෙන්නත්, මන්ත්‍රීවරුන් වරියන් මුණ ගැහෙන්නත් අපේ පක්ෂයේ නායකයෝ කටයුතු කරනවා. වගේම ඉදිරි මැතිවරණ වලට එයා තවත් මුහුණ දෙන්න ඕන. මොකද සමහරුන්ගේ මේක අන්තිම ඡන්දය වුණාට එයාගේ අන්තිම ඡන්දය නෙවෙයි. බොහෝ අය තරුණ අය දේශපාලනය ආරම්භ කරා විතරයි. ඉතින් ඒ අය විශ්වාස කරනවා පක්ෂයේ මූලික පද්ධතියන් ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියන කාරණය. නායකයෝ ගියාට නායකයොත් එක්ක ජනතාව යන්න සූදානම් නැහැ. කිසිම බයක් නැහැ. ගම්පා දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන්. ජනතාව ඉන්නවා, ජනතාව වෙනස් වෙලා නැහැ. නායකයෝ එහාට මෙහාට පැන්නට ජනතාව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඉන්නවා. පාලන ආයතනවල ප්‍රධානීන් කොන්ද කෙලින් තියාගෙන අද හෙටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක අපි කියන වේලාවෙදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයත් එක්ක අපි හිට ගන්නවා. අත උස්සපු අය නැවත අපේ පක්ෂෙත් එක්ක ගොඩනගන්න වැඩපිළිවෙළ කියදලා තියෙනවා. තත්ත්වෙ ඉතින් පේනවනේ, දැන් සුනාමිය වගේ රැල්ල කරකිලා තියෙන්නේ. නැත්නම් වෙන කොහෙට කරගෙන්නද? මෙතන මූලස්ථානේ දැන් එහෙම අහනවද? නෑ, අපි ගෝඨාභය ජනාධිපතිතුමාගේ එන වෙලාවෙත් මං හිතන්නේ අපි කැම්පේන් එක කරේ දින 40 45ක් වගේ බොහොම කෙටි කාලයක්. මොකද පක්ෂේ පුළුල් ව්‍යුහයක් තියෙනවා. මහා පොළවේ පැතිරිලා තියෙනවා. ඉතින් අපිට මේක පණ ගන්නවන්න හරි ලේසි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක මහතා හා වරකාපුල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක්ව වරකාපුලදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. බොහෝ අය කියනවා ගමේ චන්ද රනිල්ට නැහැ කියලා. හැබැයි ඒ අය එහෙම කොළඹ ඉඳන් කියන්න පුළුවන් කමක් නැහැ. ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමයි ඕනම් පක්ෂයක ජයග්‍රහණය පරාජය තීන්දුව කරන්නේ. ගම සූදානම් වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයෙක් නිසා, ස්වාධීන අපේක්ෂකයෙක් නිසා ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය පෙරටුවට අපි යනවා. අපේ නායක උදේකාන්ත ගුණතිලක මහත්මයා ඇතුළු සියලු මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව අද දැඩිගමදී අපි තීන්දුව කෙරුවා ජනපති නැවත ජනාධිපතිවරයා කරන්න. රටේ ඇති වූ ආර්ථික අර්බුදය විසඳන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කරා. මේ වරකපොල ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන්ලා ස්වාධීන අපේක්ෂකයන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්නට අපි තීන්දුව කරා. අරගලයක් තිබුණා ජනාධිපති මන්දිරයේ, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ සියල්ලක් මත්පත් කරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිනි තියන්න තැනට පත් වුණා. පාර්ලිමේන්තුව ගිනි තිබ්බනම් අපි සියලු දෙනාම අද පාලනය වෙන්නේ බයිනෙත්තුවෙන් තුවක්කුවෙන් තමයි පාලනය වෙන්නේ. ඒ தත්ත්වය වෙනස් කරන්න පුළුවන්කම ලැබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ජාත්‍යන්තර නායකයෝ අද විමතියට පත් වෙලා තියෙනවා කොහොමද මේ රට අවුරුදු දෙකක් තුන ගොඩනැගුවේ කියලා. යන්නේ தත්ත්වයට ගොඩනැගුණු නායකයා මේ පක්ෂ පාට ભેදකින් තොරව අපි සහායකයෝ ලබා දිය යුතුව තිබේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් අවාතේ පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අතර හමුවක් රත්නපුරයේදී පැවැත්වුණා. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු බවට මෙහිදී පිරිසක් ප්‍රකාශ කළ අතර තවත් පිරිසක් එම මතයට එරෙහි වුණා. ඒ සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.